ගනතුර පලවා හැර ආලෝකය පතුරාලීම මෙෙන්ම, අවිද්‍යාවේ අදකාරේ දුරකොට, ප්‍රඥාවේ ආලෝක හදවත්තුළ දැල්වීවායි ප්‍රාර්ථනය කරමින් ලෝපුරා හින්දු බැතිමතුන් දීපවාලිදිනය සම්රණවා. ඉදු සස්කෘතියේ ප්‍රධන ැනන්ගන්නා කෝලාම් රටාමගින් නිවෙස් අලංකාරකර, පවුලේ සේල දෙනා එක්ව පහන්දල්වා, සොරයන් විසින් අසුරයන් පැරදිවීම සීපත්කරමින් දෙවයන් උදෙසා පපුද පූජා පැවැත්වීම දීපවාලේති හිසිතු වෙනවා ක්‍රෂ්නාා දෙෙවිඳදුන් පිදීම මූලිකර ගනමින් සිදුකරන මෙමසැමරුමට දිවේනේ උතුරු නැගනෙර, කඳුරට ඇතුළු විත ප්‍රදශවල වෙසෙන ැතිමතුන් එක්ව සිටිනවා. දීපවාල උත්ස විවින් පනිිඩයක්ක් නිකුත් කරමින් ජනාධපති අනුකුමාර් දිසානායක මතා පවසන්නේ සංස්කෘතික විවදත්වී අලංකාරය අගමින් එක නිකා කෙරහි ගරුත්වය පිළිකනිමහා සහෝතරත්වී දැත දිගු කරගතයුතු පවයි. බෙදා වෙන්කර දුරල කණට ැත්කල ශ්‍රී ලාංකික ජාතිය නොබෙදා සවිමත්ත සිටගැනීමට කාලය පැමිණිති පෙනවා. අසාධාරණය වෙනස් කර සැලකම්, ආන්තිකරණය වෛර ප්‍රකාශහා ප්‍රචන්්ඩත්වය අති මුොුණුඩු ප්‍රතාාත මහයුතු. මෙමකින් සමාජයේ පිතාවන් කරන වර ප්‍රසාදලා පින් හා, වර ප්‍රසාද අයිමි වූන් නිර්මාණය කරන දේශපාල සාස්කෘතයකට, නැවතීමේ තිතතැබීමට පෙරමුණගතීතු පවයි, ජනාධපතිවරයා තවදුරටත් පවසන්නේ. දීපවාල ඉතිනේ දැල්වෙන දහස්ගණන් පහන් ආලෝකිමින්, සියල්ලගේ සිත් සදන් තුළ සහතත්වේ සහ ප්‍රඥාාවී ආලෝකයේ පැතිරේවයි, ජනාතිපතිවරයා පාර්ථනය කරනපා. අග්‍රාමාත්‍ය ආචාර්වය හරණී අවරසූරය පෙන්වාතන්නේ දීපවාලි උත්සවේ ආලෝකය නිවෙස් ආලකවත් කරනවා පමණක් නොව, අපගේ හදවත් තුළ යුක්තය දයාව සහ සහයගීතාව පිළිබඳ ගැඹරු හැඟීමක් ඇති කරන බවයි. අඳුර පනදවා ආලෝකයේ ජයක්‍රහණය සමරණ දීපවාලී තිනේති සමාචීය අසමානතාවන්ට යුක්තයට සහ බැහරකිරීමට එරහිව අකණ්ඩ අරගයන්හි නිරතවන සැල්ලටම ගෞරවය හිමියයුතු බවයි, අග්‍රාමාත්්‍යවරය තවදුරටත් සඳන් කරන්නේ. ොසත්්‍රටක් ස්සන ජීවිතයක් තේමාක්කොට ගත් නව පුනර්ජීවයක් කරාපයනගෙන දයක් නිර්මාණය කිරීමේ විශිෂ්ට මේවරේදී දීපවාලයට සුවිශේෂ ස්ථානයක් කිමි වන බව ජනමාත්‍ය හා සංස්කෘති කරටයතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසෙනවා. මේ අතර දීපවාල උත්ස වෙනමිත්තෙන් නැගනිල් පලාතේ සියලු හිදු කෝවිල් වලද අද පෙරවරුවේ විශේෂ පූජාවන් පැවැත්වුණා. වතුකරේ ජනතාවද දීපවාි උත්සවේ උත්කර්ශවත් ලිස සමරටවා.